Start your global foundation with ANC. Call now 0777-44-9955. මේක උත්සවයක් නෙමෙයි මේක ස්තුති කිරීමක් මොකද හේතුව අපේ රට ඇතුලේ ඉතාම අනතුරුදායක මෙවැනි පාලම් තියෙනවා 30ක් මේ වගේ මගින් ගමන් කරන පාලම් නෙමෙයි මහා මාර්ගයේ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කරන යාපනයේ සංගුපිටිය පාලම ගත්තාම ඒක ඉතාම භයානක තත්වයක තියෙන නඩත්තුව විතරක් කරන්න මිලියන 350ක් විතර ඕනේ මේ අවදානම් සහිත පාලම් 30 ලංකාව ඉවර කරන්න කෝටි දෙසිය කට වඩා වැඩි මුදලක් ඇස්තමේන්තු කරලා තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරිය. කොවිඩ් 19 වසංගතයත් ඊට පසුව ඇතිවෙච්ච ආර්ථික අවපාතයත් නිසා අපිට මේ කිසි පාලමක් මොනතරම් අනතුරුදායක තත්වයක තිබුණත් අලුත් වැඩිය කරන්න බෑ මේ. වැටුප්පා විශ්‍රාම වැටුපුයි සමෘද්ධි ඇතුළු සානාධාරයේ ගෙව්වට පස්සේ භාණ්ඩාගාරයේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ කාගේ ආණ්ඩුව තිබුණා. එහෙනම් මෙච්චර කල් ඔක්කොම ටික කරලා තියෙන්නේ දේශීය විදේශීය ණය අරගෙන. විදේශ ණය දෙන්නේ නැහැ දැන් අපිට. විදේශ ණය දෙන්නේ නැත්ටි අපි ගත්ත ණය ගෙවල නැති නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තෙක් දේශපාලනඥයන් හා වෙනත් අය කවර කතා කිව්වත් ප්‍රායෝගිකව ඒක කරන්න බෑ තමුන්නාන්සේලා මම ස්තුතිවන්ත වෙනවා මේ තියෙන දැඩි අවධානම මාධ්‍ය විසින් පෙන්වා දීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපිට දැනුම් දුන්නා කෙසේ හෝ මේක මොනවාරි කරන්න පුළුවන්ද කියලා මුදල් නැතුව කෙසේවත් කරන්න බැරි නිසා අපි යටතේ තියෙනවා රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව එකක් බොහොම අමාරුවෙන් පවත්වාගෙන යන්නේ ඒ රාජ්‍ය සංස්ථා කෙසේ හෝ රැක ගන්න ඕනේ මොකද හේතුව මේ වගේ ආපදා තත්ත්වයකදී වෙනත් පුද්ගලික අංශයකට මුදල් ගෙවන්න නැත්නම් ඒක කරන්න බෑ මේ රාජ්‍ය නිර්මාණ සංස්ථාව තිබුණ හන්දා අපිට මේ ස්ථානයේ මම පැමිණියා අපේ සභාපතිතුමා ඇතුළු මේ ඉංජිනේරු මහත්වරු පැමිණලා මේ තිබුණ වෙන වැඩපොළවල් වල තිබුණ යකඩ පාවිච්චි කරලා මේ හදලා තියෙන්නේ මේ අලුතෙන් ගත්ත ටික බොහොම පොඩි ප්‍රමාණයක් තාඩු වලින් තාඩු ටික ගැනීම පමණයි අනිත් ඒවාෙන් කරේ තිබෙන අබිලි සුබිලි පාවිච්චි කරලා තමයි මේ නිර්මාණය කළේ ඒක නිසා මගේ යුතුකමක් තියෙනවා මේ රට වැටිලා තියෙන අමාරු තත්ත්වය තුළදී රාජ්‍ය ආයතනයක් වශයෙන් රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව එහි සභාපතිතුමා ඉංජිනේරුවන් මේ වැඩ කරපු සියලුම දෙනා එකතු වෙලා බම්බලපිටියේ ඉතාම ජනාකීර්ණ විශාල මගීන් ප්‍රමාණයක් යාම යන අන්තරාදායක පාලම මේ තත්වයට දින 10ක් ඇතුළතපත් කිරීම සම්බන්ධයෙන් විශේෂ බාර අමාත්‍යවරයා වශයෙන් මගේ ගෞරවය ස්තුතිය ප්‍රණාමය පළ කිරීම සඳහා තමයි මෙතනට අද අපි පැමිණියේ ඊළඟට අපි වැල්ලවත්ත පාලම මාස 6ක් ඇතුළත නිම කරනවා තවත් චෝදනාවක් තමයි දැන් තාවකාලික වෙන්නේ පාලම නැති තාවකාලික පාලම නැතත් තාවකාලික පාලමක් හදන්නේ මේ විමුක්ත කිරීමේ උත්සවයක් අද නෑනේ කවුද විරුද්ධ කරන්නේ මේ ඒ වැඩ කරපු මිනිස්සුන්ට තියෙනවනේ තමන්ගේ ශ්‍රමය පිළිබඳ අභිමානය දවස් 10ක් ඇතුළත ඒ මිනිස්සුන් කළාම මේ කම්කරුවෙකුට මොකද ඒකේ ඒක කියලා විවෘත කළාම තියෙන වැරද්ද නෑ අපි මං ගැවිල්ලා ස්තුති කළේ නැත්නම් එතකොට ඇමතිවරයෙක් ඉඳලා මොකටද කියලා හයිනේ ඊළඟට ඔබතුමාලා හරි වැරදිනේ එහෙම මාධ්‍ය කිව්වම් ප්‍රබුද්ධ මාධ්‍ය භාවිතයක් හදා ගන්න ඕනේ අපි බෙර ගහලා කොඩි ගහලා මේ වියදම් කළා එහෙම උත්සවයක් තියලා නෙමෙයි මෙතන හිටපු මිනිස්සු මේ දුම්රිය සාමාන්‍ය අධිකාරී මේ රාජ්‍ය නිර්මාණ සංස්ථාවේ සභාපතිතුමා මේ ඉංජිනේරු වරු මේ වැඩ කරපු කම්කරුවේ තමන් වැඩ කල්ලි වල දවස් 10ක් ඇතුළත කරපු පාලම විවෘත කළා මේක වැරදි කියලා ඔබතුමා හිතනවා ඇයි එහෙම හිතන්නේ තාම අර කොන්ක්‍රීට් එක කඩම් වැටෙන තත්වයක නැහැ ඒ වුණාට ඒක කඩලා ඉවත් කරන්න ඕන ඒක කරදරයක් වෙන කලින් ඒතකොට ඒක අපි චෙක් කරලා බලලා අපි ඒක අයින් කරන විදිහක් බලලා ඒකත් අපි නැවත පාවිච්චි කරන්න බලනවා අමතුමාගේ සංකල්පයේ වනජීවියක හා දුම්රිය දෙපාර්තමේන්තුවත් එකතු වෙලා හබරණ පැත්තට අපි ඒ බීම්ස් ටිකවත් අයින් කරන්නේ. ඔබතුමා අහපු විදිහට මේ යකඩ ස්ට්‍රක්චර් එක අපේ නාවල ලොකු පාලමක් යනවා අංගම්පිටිය පාරින්දා නාවල මේ පැත්තේ පාසල් මාවතට. ඒකේ කොන්ක්‍රීට් එකක් ඔක්කොම තියලා තියෙන. ඒකේ ස්ට්‍රක්චර් එක ගහගන්න පාවිච්චි කරපු ස්ටීල් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ ඇත්තටම අපේ ආයතනයෙන් අපේ වියදමින් අපි සැපුවේ අර ලිස්සන් නැති වෙන්න චෙක ප්ලේට් එක විතරයි අපි සල්ලි වලට අරන් ගහලා තියෙන. මේ ප්ලේට් එක අපි ගාව නැහැ. නැත්තම් නිකන් යකඩ ගහන්න බෑ වහලක් නැති නිසා. එතකොට අපි මේ පාලමත් අපි ගහලා තියෙන බුදුමල්ලට යනකොට පෙනෙයි කොන්ක්‍රීට් බීම් එකක් දාලා නට් වලින් හයි කරලා තියෙන්නේ. ඊළඟට දැන් වැල්ලවත්ත පාලම පාවිච්චි කරනකොට ඒකත් ගලවන්න ඉස්සෙල්ලා මේ පාලම අපි එතෙන්ට shift කරනවා. ඒක මිනිසුන්ට යන්න මේක දීලා තමයි මොකද උතන ලොකුම කරදරේ වෙන්න පුළුවන් අර කොන්ක්‍රීට් පාලම ගලවද්දි. ඒක
කොන්ක්‍රීට් පාලම ගලවනකොට තමයි පාර ආයෙට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි ස්ටීල් පාලම ගහලා මිනිස්සු වැටෙන්නේ නැති වෙන්න මේක හදලා දුන්නා. මේකවත් අපි ආපහු පාරක් වැල්ලවත්තට මේ වගේම විදියට පාවිච්චි කරන්න ඕන වුණත් ගලවන්න පුළුවන් විදියට තමයි රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මේක ලෑස්ති කරලා තියෙන්නේ.